ගම්මානී ඇති සියලු භෝග විනාශ කිරීමෙන් තම ආර්ථිකයට බලපෑමක් එල්ලවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නිරන්තරයෙන්ම ගම්මානීට කඩා වදින වනාලීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් එම ප්‍රදේශයේ ජීවත් වීමට පවා අපහසු වී තිබෙනවා. විල්පත්තු ආරක්ෂිතයේ සිට වනාලීන් 40 දෙනෙකුගෙන් පමණ යුතු රංචුවක් මෙලෙස ගම්මානීට කඩා වදින බවත් ඔවුන් පළවා හැරීමට විවිධ උපක්‍රම අනුගමනය කරන බවත් ගම්වාසීන් පවසනවා. ගම්මානී වටා අලිවැටක් නොතිබීම මෙන්ම අලි වෙඩි හෝ තුවක්කු ලබා දීමේ පැලැස්තර විසඳුම් හේතුවෙන් මෙම ගැටලුවට විසඳුමක් නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. බලන්න හානිය ඉතින් එහෙම තමයි මොකද කරන්නේ. අලි වැට තියෙන්නේ ගම ඇහැට රණෝරාවට. අලි ඉන්නේ මෙහි. ඉතින් කර කියා ගන්න දෙයක් නැහැ අපි. මාස් කන්නේ ගොවිතන් මේ පටන් ගත්තා. කාරුණික ඉල්ලහිට නබුතුමාලා. මේක රජයට දන්වලා හැකි ඉක්මනින් අපිට ගොවිතන් වැඩවලට ඉදිරියට වැඩ කරගෙන යන්න ඔබතුමාලා සහයෝගය දෙන්න කියලා. වීල්පට්ටු කැලේ හිටපු අලි තමයි මේ මෙව්වලේ දැන් ගොව්වන් කෙලින්නේ. වීල්පට්ටු කැලේට එක්කෝ මේ අලි ටික යා කරලා වටේට අගල් කපලා අගල් වලින් දාන පස්ටිකට කොන්ක්‍රීට් දාලා විසඳුමක් හැදුවොත් විනා මේ ගහන වැටවල වලින් කිසිම පලක් නැහැ. අලි 50ක් විතර ඉන්නවා මේ කැලේට. ගියා උඩ ආව මම හිතනවා 200කට වැඩියෙන් වැවට වැව හිඳලා තියෙන වෙලාවේ.